ඒහි පසිකෝ ඒහි පසිිකෝ එහ දනුමය දකිද නමෝතස්ස භගවතෝ අර හතෝ සංමාසංබුත්න් දස්ස නමෝතස්ස භගවතෝ අරහතුෝ සංමාසංබුත්දස්ස නමෝතස්සභගවතෝ අරහතුෝ සංමාසංබුත්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. වාසනාවන්ත සෙනෙහිබර පින්වතුනිි පින්වත් ඔබ සෑම දෙනාම දහසක් බුදුන් බුදුවන මේ හිමිදිරි උදෑසන දැන් බලාපොරොත්දුවන්නේ තුන්ලුවක් සනසා වදාළ මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වදාල බණපදයක් ස්වනය කරන්න. පිරිසිදු සිතින් ඉන්න මේ වෙලාවේ පිරිසිදු සිතිං යම්කිසි දහම්කරුණක් එකත කොරගත් තම දවස සූපත් කරගන්න පුළුවන්කම තියෙනවා. අදෝබට මෙ හිමිදිරි උදෑසන දේශනා කරන්න බලාපොරොත්තුවන්නේ. අපිගාව තිබියයුතු ගුණධරම කිහිපයක්. එහෙම නැත්තම් මනුස්ස ධරම කිහිපයක් ඔබට පැහැදිලි කර දෙන්න. එසේත් නොමැතිනම් සත්පුරු අසත්පුරුෂ වසයෙන් මේ දෙකොටසේ සත්පුරුෂයා කවුද, අසත්පුරුෂයා කවුද කියලා ඔබට පැහැදිලි කර දෙන්නටයි. කගොහොමද අපි මනුස්සෙක් හඳුනගන්නේ මේ කෙනා සත්පුරුෂදද අසත්පුරුෂේද්ද කියලා. ගොඩාද සමාජයේ ගොඩා අපිට දකින්න ලැබන්නේ සත්පුරුෂයට වඩා අසත්පුරුෂය එහෙනම් මනුස්ස ධර්ම ඔබ ජීවිතය තුළ තියෙනවනම් මේ ගුණාංග තියෙනවනං ඔබ සත්පුරුෂය මනුස්සේක්. එ අපි සිද්ධ කරන්න ඕන කුමක්ද සත්පුරුෂ මනුස්සේෙක් සතුව තිබ තිබිය යුතු මේ ුණධ තියන ගුණධරම වැඩිදියුණු කරගන්න රැකගන්න උත්සහවත් වෙන ගමන්ම අපිගාව එම ගුණධරම නැත්තම් ඒවත් ජීවිතයට එකතු කරගන්න අපි උත්සහවත් වෙන්න ඕන. එතකොට පන්නතුනි මේ සමාජයේ ලස්සන වෙනවා. එතකොට සමාජය ලස්සන වෙන්නේ නැත්තේ සමාජයේ විනාසවෙලා තියෙන්නේ විනාස වීගන යන්නේ අසත්පුරුෂ මිනිස්සු මේ සමාජයේ වැඩි නිසා. අසත්පුරුෂ මිනිස්සු තුළින් පින්නතුනි වෙන්නෙම නරකක් තමන්ට අන්න අයට සමාජයට මේ සෑම තැනකටම වෙන්න නපුරක් නරකක්. එනිසා මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ එදා අපට දේශනා කරනවා මොනවද මනුස්සධරම මොනවද සත්පුරුෂයක් වෙන්න ඕන ගුණධරම කියලා. පළමිණියක තමයි පින්නතුනි සත්පුරුෂයෙක් සතුව තිබිය යුතු ගුණධර්මතින්, පළවනි එක තමයි තමන්ගේ දෙමාපියන්ට සැලකීම. ඒ ළඟට පින්නතුනී පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ සත්පුරුෂේක්ගාව තිබියතු ලක්ෂණය තමයි කුල දෙටුවන් පිදීම ඒ ළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සත්‍යය වචන කතා කිරීම ඒවාගේම කේලම් නොකීම මෙන්න මේ ගුණධරම කෙනෙකුගේ ජීවිතයේ තුළ තියෙන්න්න ඕන. ඒවිතරක් නෙවේ පින් නතුනි මසුරු මල දුරු කරන්න ඕන. වෛරය නැති කරගන්න ඕන. එදගොට දෙමාපියන්ට සලකනවනම් ඒළඟට කුල දෙටුවන් පුදනවනම් මසුරු මල දුරු කරගන්න වනම් එවාගේම සත්‍යය වචන කතා කරනවනම් කේලම් වචන කියන්නේ නැත්තම් පරුස වචන කියන්නේ නැත්තම් ක්‍රෝධයෙන් නැතුව මෛත්‍රීසාගතව යම් කිසි කෙනෙකු ජීවිතයේ ගත කරන වනං අන්න සත්පුරුෂ මනුස්සයා ඒ කෙනාව. තුකට ඔබම ඔබේ ජීවිතේ දෙයා හැරිලා බලන්න අපි කන්නාඩයක් ද ළඟට ගිහිල්ල තමන්ගේ ජීවිතය තමන්ගේ රූපය අඩුපාඩු සකස්කරගෙන ලස්සන කරගන්න වගේ ඔබම ඔබේ ජීවිතය කල්පනා කල්ල බලන්න මගගාව මේ ගුණධරම තියෙනවද. එහෙනම් මේ ගුණධරම තියෙනවනම් මම සත්පුරුෂයෙන්. මගේගාව ගුණධරම අඩු හිනං පින්නතුනි අපි කුමක්ද කරන්න ඕන. ඒ වැඩිදියුණු කරගෙන සත්පුරු ෂයේක් බවට පත්වෙන්න උත්තාානවීරයෙන් කටීතු කරන්නට ඕන. අපි විමසා බලමු පලවනික තමයි තමන්ග දෙමාපියන්ට සැලකීම පලවනිියක එතකොට අපි දෙමාපියෝ මහළු බඩම්ලට ගිහිල්ලදාන වනම් දෙමාපියෝ මහපාරට ගිහිල්ලදාන වනම් අම්මතාත්තට අතු උස්සනවනම් ි පහගි කාලෙ දැක්ක ගොඩාක් තරුණ දරුව. අවුරුදු දාසේ දාහත දහට වෙනකොටය තමන්ට ඇඟට හයිහක් තියෙනකොට තනියම නැකටින්න පුළුවන් වෙනකොට යමක්කමක් කරගන්න පුළුවන් වෙනකොට තමන්ව දහදුකු විඳලා හදපු රත්තරං අම්මට අතඋස්සපු ආකාරය. රත්තරං තාත්ට අතූස්සපු ආකාරය අපි දැක්කා. බලන්න කොච්චර සමාජයේ පිරිහිලාද. ඇයි දරුවනි ඔබ එහෙම සිද්ධ කරන්නේ. නිසා දරුවනි මතකතියාගන්න සත්පුරුෂ මනුස්සේක් වවෙන්නම් පලවෙෙනක තමයි අම් මට තාත්තට සලකන්න. දෙමාපියන් වයිසට යනකොට සමහර වෙලාවට යම් යම් අඩුපාඩු තියෙන්න්න පුළුවන්. එහෙනම් සත්පුරුෂ දරුවෝ කල්පනා කරන්න ඕන. ඒවා අපි වැඩිය ගණන්ගන්න හොඳ නැහැ අම්ම ලතාත්තලට අපි සලකන්න ඕන.ඒ සත්පුරුෂ කෙනෙක්ගේ දියුණු වෙන කෙනෙක්ගේ පළවෙනි ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් දියුණුවක් බලාපොරොත්තු වෙනවද. අනාගතයේ යහපත් කරගන්න බලාපොරොත්තු වෙනවද එහෙෙනම් පළවෙනියක තමයි දෙමාපියන්ට සලකන්න. එහෙම දෙමාපියන්ට සලක නොකොට ඒ දෙමාපියන්ගේ හදවතින් පැනෙනැගෙනව ආසිරුවාදයක් අනේ මගේ රත්තරං දරුවන්ට යහපතක්ම වෙන්න ඕන කියලා. කොච්චර අපිව රැකබලා ගන්නවද හරිහම්බ කරලා ඒ හම්බ කරගත්ත ධනයෙන් අපි පෝෂණය කරනවා. අනේ දරුවන්ට යහපතක් සිද්ධවේවා කියලා පාර්තනා කරනවා. ඒ හදවතින් පැනෙනැගෙන ආසිරුවාදය දියුණුුවෙන මනුෂ්‍යයෙකුට ඉතාමත්ම වැදගත්. එවාගේෙන් බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල අම්මත් තාත්තට සලකීම පිළිබඳව පැහැදිලි කරනවා. පත්තකම්ම සූත්‍රේදිත් පැහැදිලි කරනවා. හරිහම්භ කරන මිනිස්සු විසින් සිද්ධ කරන්න ඕන ක්‍රියාවන්මනවද කියලා සඳහන් කන්න තනදිත් පැහැදිලි කරන්නේ. හරි හම්බ කරන මනුස්සේක් පළවෙ නියටම සිද්ධ කරන්න ඕනු කුමක්ද තමන්ගේ අම්මතාත්තට සැලකීම. එහෙනම් බලන්නකු ඔබ අම්මතාත්තට ගහනවනං ඔබ අම්මතාත්ත කියනදේ අහන්නේ නැත්තම් අම්මතාත්තට එකට එක දේ කරන වනං එලියට ඇදලදානවනං මහළු බඩම්වලට ගිල්ලදානවනං ඔබම ඔබේ ජීවිතයේ දිහා බලන්න ඔබ සත්පුරුෂේද්ද කියලා. එහෙනම් අපිට සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් ලේසිම කරමය අම්මතාත්තට සැලකීම. බ්‍රක්්මාති මාතා පිතරෝ පුබ්බාචරියාච උච්චරේ ආහුනේ යාචපුත්තානං පජාය අනුකම්පකා අම්මතාත හඳුන්වන නම් කිහිපයක් තියෙනවා පළමණියක තමයි මහා බ්‍රක්්මයා කියලා දේශනා කලා බුදුරජාණන් වහන්සේ අම්මයි තාත්තයි. ඉන්දියාවේ බුදු දහම පහළමෙනකොට. දෙසටක් මිත්‍යා දුෘෂ්ටිකාගම් තිබුණ ඒම් පළවනියක තමයි බ්‍රාක්්මනාගම ඉගැන්නිවේ මේලෝකෙ මැවිවි මහා බ්‍රක්්මයා. ගුණ හතරක් පැතුරුවා සත්වයාට ඒකට අපිේ නො සතර බඹ විහරෙන මෙත්තා කරුණා මුදිතා උපේක්හා. මේ සතර බ්‍රහ්ම වියරණ සත්වයාට පතුරනොවා කියලා විශ්වාස කළ බමුණු ආගම අදහනාය. මගේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මෙ ප්‍රතික්ෂප කළේ නෑ නව අර්ථකතනයක් ඉදිරිපත් කරනවා නොපෙනෙන කෙනෙක් පිළිබඳ විශ්වාස කරනවාට වඩා පෙනෙන මහා බ්‍රක්්මයෙක් ඉන්නවා. මේ ලෝකෙ මවපු කෙනෙක් ඉන්නවා ඒ තමයි ඔබ අපහැම දෙනාගේම රත්තරන් අම්මයි තාත්තයි. ඒ ළඟට පෙන්න්නතුන එනිසා බුදුරජාණන් වහසේ මහා බ්‍රහ්මයා කියල කිව්ව අම්මතාත්තට ආහුනේ යාචපුත්තානම් ආහුනීය කියලා කියනවා. අපිට අහල හොඳ පුරුදු වශනයක් මහා සංගරත්නය වදින ගාථාවේ ආහුනය කියන වචනය අපිට හම්බේ වෙනවා. එහෙනම් ආහුනෙයේ කියලා කියන්නේ හාමුදුරුවන්ට නම් දායකයන්ගේ සිව්පසේ ලබන්න සුදුසුයි, වැඳුම් පිදුුම් ලබන්න සුදුසුී කියනාරතයෙන් ආහුනේය කියලා කියනවා. එතකොට බින්නතුනි බුදුරජාන් වසේ අම්මතාත්තට තාහුණය කිවවෙයි දරුවන්ගේ සක්ති ප්‍රමාණයෙන්, සැලකිලි සම්මාන ලබන්න සුදුසුයි කියනරතයෙන්, අම්මතාත්තට ආහුනීය කියලා කියනවා. ඒළඟට පෙන්නතුනී පුබ්බාචරියා ච්චරයේ පූර්වාචාරයන් වහන්සේලා අපිස්සලාමිගනගන්නේ අම්මකින් තාත්තකින්. එනිසා පෙරගුරුවරු කියලා කියනවා. මේ ලෝකෙ නොවෙනස්වනක මාදරයක් තියෙන්න අපේ රත්තරං අම්මතාත්තගාව. තමන් වෙලියට ඇදලා දැම්මත් දෙමාපියෝ පාර්ථනා කරන්නේ. මගේ දරුවන්ට යහපතක් වේවා කියලා. අඩුමතරමේ මරල දැම්මත් හදවත කතා කරන්නේ දරුවන්ට යහපතක් වෙන්න ඕන කියලා. බලන්නකු දෙමාපියන්ගේ ආදරය සනිහස ඒනිසා ඔබ සත්පුරුෂයෙක් වෙන්න දෙමාපියන්ට සලකන්න අම්මතා පලවෙනියකම සම්පූර්ණ කරගත්තා වෙනවා. ලඟට පින්නතුන කුල දෙටුවන් පිදීම මෙතන පෙන්න්නතුනි පවුලේ වැඩිහිටියන් තමන්ට වඩා ගුණධරමයෙන් තමන්ට වඩා වයසිං වැඩි අය අයට අපි පින්නතුනි සලක ඕන යුතුකම් කරන්න ඕන ඒකත් මනුස්්‍ය ධර්මයක් සත්පුරුෂ මනුස්්‍ය ධරමය. අපේ ඥාති පවුල්වල වැඩිහිටියෝ ඉන්නවා එයාලට අපි සලකන් වෝන්, අපි කොච්චර ඉහලට ගියත්. අපි මහා මන්දිරවල හැදුවත්. අපි මොනතරම් උපාදිගත්තත් පින්නතුනී අපි කුල දෙටුවන් පුද ඕන එබඳු අයට ආයුසවණ සැපබල මෙන්න මේ කියන සම්පත්වලින් ආඩ්ඩිය උපත්ය ලබන්න පුළුවන් හැකියාව තියෙනවා. වැඩිහිටියන්ට සැලකීම තුළින්, ඥාතීන්ට සැලකීම තුළින්. පෙන්නතුනි ඥාති බලි කියලා කියන්නේ එකයි අරිහම්භ කරන මිනිස්සු විසින් සිද්ධ කරන්න ඕන ගුණධර්මවලින් එකක් තමයි ඥාති බලි ඥාතීන්ට ජුතුකම් කරන්න ඕන. වැඩිහිටියන්ට සලකන්න ඕන, කුල දෙටුවන් පුදන්නට ඕන. ඊ ළඟට පෙන්න්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. සත්පුරුෂයක් සතුවතියන් තියෙන්න ඕන ලක්ෂණය තමයි සත්‍යය වචන කතා කරන්න ඕන. සත්‍යය වශන කතා කරන්නට ඕන සමහර වෙලාවට ඒ සත්‍ය වශන කතාකිරීම තුළින් සමාජයට ඔබට යහපදක් වෙනවා ඒ කෙනට යහපතක් වෙනවා. එනිසා සත්‍යය වචන කතාකිරීින් කරන්නට පුරුදු වෙන්නට ඕන. සත්පුරුෂ මනුස්සේක්ගාව තියෙන් ඕන ඒ ගුණධරමයක් තමයි සත්‍ය වචන කතා කිරීම. ඒ ළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කේලම් බස් නොක කියන්න ඕන. තුට අපි කේලම් කියනවනං අපි අන්නය කොටවනවනං පිනතුනි එතන සත්පුරුෂ ගුණධරමයක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපි කේලම් වචන කියන්න හොද නෑ. අන්න අයට අයහාපතක් වන දේවල් අන්නයට ප්‍රශ්න ඇතිවෙන දේවල් අපි සිද්ධ කරන්න හොදනෑ කියන්න හොද නැහැ. ඊළඟට පින්නතුනි මසුරු මලදුරු කරන්න ඕනේ කියන්නේ ලෝභකම නැති කරගන්න ඕන. ලෝභකම තිබීම තුළින් පින්නතුනි අපිට මෙලවත් එහෙමනැත්තම් පරලවත් මේ දෙලෝම, අගතිගාමී කරගන්න සිද්ධ වෙනෝ. එනිසා සුගතිගාමී කරගන්නට නම් අපි මසුරු මල දුරුකරන්න උත්සාවත් වෙන්න ඕන ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්පුරුෂ ගුණ ධරමයක්. ඒ ළඟට පන්නතුනි ක්‍රෝධ කරන්න හොද නෑ වෛර කරන්න හොද නැහැ. අපි අයගේ ක්‍රියාවන් හමිුවේ සිත වෙනසකට පත් කරගන්න හෝද නෑ වෛර කරන්න හොඳ නැහැ. වෛරකිරීම තුළින් පින්න තුනි අපිට එක පැත්තකින් සත්පුරුෂ ගුණ ධරමයක් නැති වෙනවා වගේම අපිට ඒක ප්‍රතිවිපාක විදිහට ලැබෙන්න මොකක්ද අවලස්සන වෙලා උප්පත්තිය ලබනෝ. තොට කෙනෙක් ලස්සන වෙන්නේ යම් කිසි කෙනෙකුගේ. ප්‍රසාදයට පත්වෙන ලස්සනක් කෙනෙකුට හිමිවෙන්නේ සංසාරයේ ක්‍රෝධ නොකරපු කෙනා ඒනම් පින්නතුන ක්‍රෝධ කිරීම තුළින් අපි අවලස්සන වෙනවා තියෙන ලස්සනත් නැති වෙලා යනෝ. සා මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේදා මේදී පැහැදිලි කරන මේ සත්පුරුෂ ධරම සඳහන් කරන තැන මෙන්න මේවා ජීවිතයට එකතු කරගන්නට ඕන්න. අකරෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වන් ධයක්ක්ෂම සරුව ජනපප්‍රියත්වන් නිර්ලෝබිධාතා භය සෝකමූක්තිර ඥානප්‍රබේදා දස ලක්ෂනාන ඥානවන්තයාගේ සත්පුරුෂයාගේ තවත් ලක්ෂණ. අකරෝධ මාරෝග්‍ය කොරෝධ නොකිරීම ආරෝග්‍ය නිරෝගී භාවය ඒවාගේම පින්නතුනි අනිත් අයට ප්‍රියමනාප බව ඒවාගේම පින්නතුන යහපත්ව අකරෝධමාරෝග ජිතේන්ද්‍රියත්වන් දින ලදී ඉඳරුවන් ඇති බව දයාක්ෂමා දයාව ඉවසීම කරුණාවන්තකම මෙන්න මේ සියල්ල ඔබේ ජීවිතය තුළ එකතු කරගන්න වනං ඔබේ ජීවිතේ තුළ තියෙනවනං ඔබ සත්පුරුෂ මනුස්සේග. නන්ගේ සත්පුරුෂ ගුණධර්ම ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගන්න තමන්ගේ මෙලවජීවිතයේ සරප්‍රකාරයෙන් සාර්ථ කරගන්න ඒ ක්‍රමානුකූලව සතරාපායෙන් මිදිලා උතුම් නිර්වාණධාතුවෙන් සැනසෙන්න මේ ගුණධර්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ටෝන. උත්සාහවත් වෙන්න තෝන එහෙම වුනොත් පින්නතුනී. මේ අමාර්ුවෙන් ලබාගත්ත මනුස්සජීවිතය යහපත් කරගන්න පුළුවන්, ආලෝකමත් කරගන්න පුළුවන්, සසරින් මිදන්නට හැකියාවතියනවා. එ සිතට ඇරගෙන ශක්තිය ඇරගෙන, එ ජීවිත එකතු කරගන්න කියන, පනිවිඩේ ලබා දෙමින්. අද දවසෙමි උතුම් ධරම දේශනාවේ දායකත්වේගෙන කටයුතු කරන්නට එදුන. සෑම දෙනා නමින් මියගිය සියලු දෙනාටමත්. එවාගේ අපින් පින්ගණ්ඩ බලාපොරොත්තුවෙන් පරද්දූපජීවීන් කියන ප්‍රේතකොට්ටාසේ යම් කිසි කෙනෙක් උප්පත්තිය ලබල ඉන්නවනං. ඒ සෑම දෙනාමත් රට ජාතිය ආගම් වෙනුවෙන් දිවිකැප කළ සියලු දෙනාටමත් වසංගත වලින් මියගිය සුනාමි වෙසනයෙන් මියගිය සෑම දෙනාටමත් මේ පින් අයිති වේවා. ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන්ව පරලව ජීවිතය සූපත් කරගනිත්වා. අවසන බලාපොරොත්තු වන උතුම් නිරුවාන දාත්වෙන් සැනසෙන්න මේ සියලු පින් හේතුවාසනාවේවා. එවාගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව අල්පේසාක්ක මහේෂක්ක විෂ්ඨකාමී දෙවියෝ මෙ පින් අනුමෝදන්ව ඔබා පැහැම දෙනාම කල්ට වේලාවට ආරක්‍ෂා කරදේවා. මේ වසංගත දුරුකර දෙත්වා. දෙවියෝධ බලාපොරොත්තු වන උතුම් නිර්වාණ දාතුවෙන් සැනසෙන්නට දෙවියන්ටත් මේ පින් හේතුවාසනාවේවා එවාගේම ධරමදේශනාවේ දායකත්වේ දරන ඔබ සෑම දෙනාටමත් මේ ධරමය සවනය කරන සියලූම දෙනාටමත් දවස සුභවේවා මේ ආසිරුවාද බලයන් හේතුවාසනාවේවා තුන් ලෝකයේම වැඩඉන්න සර්වඥධාතුන් වහන්සේලාගේ අනන්තාසිරුවාද ලැබේවා විජ්‍යස්රේ ජෛසිරි මහා බෝධීන් වහන්සේගේ අට විසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත පිහිතාසිරුවාදය ලැබේවා සැලසේවා කොරෝණා වසංගතයමුළු ලෝකයෙන්ම තුරංවේවා සියලු සත්‍යෝ සූපත්වේවා අවසන බලාපොරොත්තු වන උතුම් නිර්වාණ දාතිවෙන් සැනසෙන්නට මේ සියලුපින් හේතුවාසනවේවා කියල සාධූ කියල පාර්ථනා කරමු හැමදනාටම තෙරුවන් සරණය. දෙදහස් විස්ස මාර්තු මස තුන් වැනිදින අපාත්‍රීින් වෙන් වූ පස්යාල මක්කානිකොට, අංක පනස් දෙක්ක නිවසේවිසූ, සුසන්ත මෝටස් ව්‍යාපාරයේ අධිපති, දේශාභිමානේ ශ්‍රී ලංකාපුත්‍ර, කේ සුසන්ත කහවිට මහත්මාමියකොස් වසරක් ගතවීම සිහිකරමින්, මතු සැම භාවයකදීම ඔබ අපේම වේවායි පතමින් සහ, දෙදහස් නවය ජොලි දහතුන් වැනිදින මිය කියය කේ සුදර්ශන කහවිට පුතාට සසර කෙළවර අමා මහනිවන් සුව අත්වේවායි පතමෙන්, පස්යාල මක්කානිකොඩ සුසන්ත පවුලේ භාරයාව සහ දූතරුවන් විසින්, අත දින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලතිේ.